අද 2020 දෙසැම්බර් මාස 23 වෙනි පදාදායි ඉර උදාව පෙරවරු 6:20ට ඉර බැසීම පස්වරු 6:03ට රාහු කාලය දිවා කාලයට දහවල් 12:20 සිට 1:49 දක්වා රාත්‍රී කාලයට අලුයම 12:20 සිට 1:49 දක්වා ඔබ සුබ කාර්යක නිරත වන්නේ නම් සුබ දිශාව උතුර දිශාවයි මරු සිටින දිශාව නිරිත දිශාවයි මෙම පලාපල විස්තරේ නරඹන ඔබට ඔබේ ලග්නය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් ඇතනම් ඔබේ නම උපන් දිනය හා උපන් වේලාව පහතින් කමෙන්ට් කරන්න එවිට ඔබේ ලග්නය හරියාකාරව දැන ගැනීමට අප සහාය වෙන බව කාර්නික මතක් කරනවා මේෂ ලග්න හිමි ඔබේ කටයුතු ඉවසීමෙන් යුතුව කිරීමට සුදුසු වන දිනේකි වයෝවෘද්ධ පුද්ගලයන්ගෙන් ගුරුහරුකම් හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතී ආගම දහමට සම්බන්ධ කටයුතු වලදී ප්‍රධානත්වයක් ගනී ඉගෙනුම ලබන්නන්ට ඒ සඳහා වැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවේ ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන්හට යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ දෙවියන් වන්දනා කටයුතු වලදී විෂ්ණු දෙවියන් හටද පුද සත්කාර කිරීමට පෙළඹීම නිසා වැඩි යහපතක් සලසා ගැනීමට අවස්ථාව හිමි විය හැකි දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න ඔබේ ජය වර්ණය රතු පැහැයයි ජය අංකය අංක 9යි වෘෂභ ලග්න හිමි ඔබ පෞල් ජීවිතයේදී විවාහ සහකරු හෝ සහකාරිය අතර සිදුවන විහිළු තහලු උවද සීමා කළ යුතු දිනයක් වේ මුත්‍රා ආබාධද මතුවීමේ වැඩි ඉඩකඩක් පවතී පෞල් ප්‍රශ්න ඉවසීමෙන් හා ඉක්මනින් निराකරණය කර ගැනීමට වග බලා ගත යුතුයි උදරයේ ආශිත සෞඛ්‍යමය ගැටලුද ඇති විය හැකි දූතරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධව පවතින ගැටලු निराකරණය සඳහා වෙහෙසිය යුතුයි අද දින තුල පැමිණෙන අසුබ අවම කර ගැනීම සඳහා ආගමික වතාවත් ආදීෙහි නියලීමෙන් උපද්‍රව දුරු කර ගැනීමට හැකි වනු ඇත සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසෙන්න ඔබේ ජය වර්ණය නිල් පැහැයයි ජය අංකය අංක 5යි මිතුන ලග්න හිමි ඔබ ලෞකික දේවල් වලට වඩා ලෝකෝත්තර දෙයකෙහි නැඹුරුවක් ඇතිවිය හැකි ආදර සම්බන්දතාවලදී යම් යම් හේතු සාධක මත විවිධ කලකිරීම් හට ගැනීමට ඉඩකඩ ඇත ගංගා මුහුදු ආශ්‍රිත කටයුතු හරහා විපත්ගෙන ඒමේ යම්කිසි ප්‍රවණතාවක් පවතී ඒ සම්බන්ධ කටයුතු වල නිරත වන අය ප්‍රවේශම් වන්න දේපල සම්බන්ධ හවුල් කිවිසුම් අත්සන් තැබීමේදී දෙවතාවක් සිතා බැලිය යුතුයි කලා කටයුතු වල නිරත වන්නන්හට ජාත්‍යන්තර අවස්ථාද හිමි විය හැකි දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න ඔබේ ජය වර්ණය කොළ පැහැයයි ජය අංකය අංක 5යි කටක ලග්න හිමි ඔබ සතුරන් සමග ආරවුල් ආදියට මැදිවේ නීතිමේ ගැටලු ආදියට මුහුණ දීමට සිදුවිය හැකි නිසා ප්‍රවේශම් විය යුතුයි රැකියා ස්ථානවලදී කලබලකාරී ස්වභාවයක් පවතී සහෝදරයන් සමග සමගියෙන් කටයුතු කරයි කායික හෝ මානසික පීඩා යෙදී හැකි අතර වෙහෙසකර බවක්ද දැනේ මුත්‍රා රෝග ආදී ඇතිවීමේ අවදානමක් පවතී කොයි ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවි සිටිය යුතුයි කොයි ලෙසකින්වත් අවදානම් සහගත ක්‍රියා ආදියට යොමු නොවි සිටිය යුතුයවේ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඔබ අදහන්නා වූ දෙවියන්ට විලඳ පූජා කරන්න ඔබේ ජය වර්ණය ක්‍රීම් පැහැයයි ජය අංකය අංක 2යි සිංහ ලග්න හිමි ඔබ සමාජශීලී හෝ ආගමික කටයුතු ආදී නිරත වීමේ ප්‍රවණතාවක් ඇත කලා විශේෂේත්‍රයේ නිරත වූවන්ට එහි නව අධ්‍යාපනික තොරතුරු රැස් කර ගැනීමට ඉඩ ප්‍රස්ථා ලද හැකි විනෝද කටයුතු වල නිරත වීමට එතරම් ඇලුම් නොකරයි සාහිත්‍ය ප්‍රබන්ධ නිර්මාණකරුවන්ට සුබදායක වනු ඇත උසස් පුද්ගලයන්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත් වේ පවුලට සම්බන්ධ නොඑක් පින්කම් ආදියට යොමු වීමේ ඉඩකඩක් පවතී දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න ඔබේ ජය වර්ණය රතු පැහැයයි ජය අංකය අංක 1යි කන්‍යා ලග්න හිමි කුලී ගෙවල් වල පදිංචි කරුවන් හට යම් යම් අපහසුතා යෙදිය හැකි යමක් බාරගෙන කටයුතු කිරීමේදී ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි ගේදර සුද්ධ පවිත්‍ර කර තබා ගැනීමට වෙහෙසී කටයුතු කරයි පවුලේ අවශ්‍යතා සම්බන්ධවද ඉතා ඕනෑකමින් සොයා බැලීමක යෙදේ හෘද රෝග ආදියෙන් ප්‍රවේශම් විය යුතුයි දරුවන් සඳහාද විවිධ වියදම් පවතින නිසා තැන්පත් ධනය වැය වේ
කලකින් හමු නොවූ මිතුරෙකුගේ ඇසුරක් බලාපොරොත්තු විය හැකි දිනෙකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. ඔබේ ජය වර්ණය කොළ පැහැයයි. ජය අංකය අංක 5යි. තුලා ලග්න හිමි ඔබ දේවාල හා දෙවියන් ගැවසෙන ස්ථාන කරා යොමු වේ. සන්නිවේදන මාධ්‍යන්හි කටයුතු කරන්නන්ගේ හැකියාවන් හොඳින් ඉස්මතු කිරීමේ ඉඩ පවතී. කලා කුසලතා ප්‍රකට වන දිනයක් විය හැකි. වෘත්තිය තුළ ප්‍රධානත්වයක් ලැබේ. තම ඥානය මෙහෙවා කරන කටයුතු සඵල වීමට වැඩි ඉඩකඩක් පවතී. උපන් කුසලතා වැඩි දියුණු වන දිනයකි. සතුරන් ඇතිවීමේ ප්‍රවණතාවක්ද පවතී. හදිසි අසනීප තත්ත්වයන් උද්ගත වීමට හේතු පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු දිනයකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් ඊශ්වර දෙවිඳුන්ට සෙත් පතන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. වෘශ්චික ලග්න හිමි ඔබට හදිසි ධනලාභයක් මතුවිය හැකි නිසා ලොතරැයි ජය උරගා බැලීම වැදගත් විය හැකි. පැවති අසනීපවල වැඩිවීමක් දක්නට ලැබේ. නිදහස් මත දැරීමට උත්සාහ කරයි. සහෝදර සහෝදරියන්ගේ උදව් උපකාර ලැබිය හැකි. පැරණි යාන වාහන විකිණීමෙන් ලාභ ලැබිය හැකි දිනයක් වේ. ලෞකික සැප සම්පත් ළඟා කර ගැනීමට උත්සාහ දරයි. ආගමික කටයුතු ආදී නිරත වීමේ ප්‍රවණතාවක් පවතී. අධ්‍යාපනයේ ලබන දූදරුවන්ගේ අලස බවක් පෙන්වන දිනෙකි. දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න කලින් බුදුන්ට නෙළුම් මලක් පූජා කරන්න. ඔබේ ජය වර්ණය රතු පැහැයයි. ජය අංකය අංක 9යි. ධනු ලග්න හිමි ඔබ පොදු ජනයාගේ යහපත උදෙසා ක්‍රියා කරන දිනයක් වේ. හවුල් කටයුතු සම්බන්ධයෙන් උනන්දුවෙන් ක්‍රියා කළ හැකි. වෙහෙස මහන්සි වී කරන ඕනෑම රාජකාරියකට යොමු වී කටයුතු කළ හැකි දිනෙකි. පවුල් සමාජිකයන්ගෙන් තම කටයුතු වලට බාධා පැමිණියද ඒවා ඉවසා දරාගෙන තම කටයුතු නිම කරයි. යමක් ගැන පසුතැවිල්ලෙන් පසු විය හැකි දිනයක් නිසා තීරණ ගැනීමේදී දෙවරක් කල්පනා කළ යුතුයි. කෙසේ වෙතත් අවදානම් සහගත ක්‍රියාවලට හවුල් නොවී සිටීමට කල්පනාකාරී වන්න. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි. මකර ලග්න හිමි ආගමික කටයුතු වල නිරත වන්නන්ට තම උත්සාහයෙන් යහපත් ප්‍රතිඵල උදා කරගත හැකි දිනයක් වේ. සතුරන් ද ඇතිවිය හැකි නිසා පුද්ගලයන් ආශ්‍රය කිරීමේදී අන්‍යයන් ඊර්ෂ්‍යා නොසිතන පරිදි ක්‍රියා කළ යුතු වේ. විවිධ ශාස්ත්‍ර අත්හදා බලන්නන් ඒ පිළිබඳව විමසිලිමත් විය යුතුයි. මහලු අය සඳහා උපස්ථායක සේවයේ යෙදෙන්නන්ටද අද දිනයේදී තම කුසල් දියුණු කර ගැනීමේ අවකාශය පවතී. නින්දට බාධා වන් යෙදෙන තත්වයන් යෙදිය හැකි. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 8යි. කුම්භ ලග්න හිමි ඔබට ගේ දොර කටයුතු උදෙසා විය පැහැදම් විය හැකි නිසා ධනය රැස් කිරීමට බාධා වන් යෙදේ. ශරීර සෞඛ්‍ය පිළිබඳව ගැටලු යෙදිය හැකි. තම දරුවන්ට අපලකාරී දිනයක් වේ. නරක මිතුරන් උදෙසා විය පැහැදම් වීම තුළින් පවුලේ අර්බුද හටගනී. මුත්‍රා රෝග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. රැකියා කටයුතු වලදී අනවශ්‍ය කරදරවලට පැටලීමේ ඉඩකඩ පවතින බැවින් ප්‍රවේශම් වන්න. දවස යහපත් පහ ආගමානුකූලව ගෙවීමෙන් බාධක මැඩගත හැකි. දුර ගමනක් යෙදේ. විෂ්ණු දෙවිඳුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඔබේ ජය වර්ණය නිල් පැහැයයි. ජය අංකය අංක 6යි. මීන ලග්න හිමි ඔබ ආධ්‍යාත්මික කටයුතු වෙනුවෙන් මනස වෙහෙසවන දිනයක් විය හැකි. හවුල් කටයුතු වලට සුබදායක වේ. මිතුරන් සමග වැඩි ආශ්‍රයක් යෙදීමට ඉඩකඩ පවතී. රැකියාවේ කාර්ය බහුලත්වය වැඩි වෙන දිනෙකි. වෙහෙසකාරී තත්වයක් දැනේ. විවාහ සහකරු හෝ සහකාරියට අනුතුරුදායක දිනයක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. කුසල් වැඩිවීම සඳහා යොමු වී කටයුතු කිරීමද වැදගත් වේ. ස්නායු ආබාධ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. අධ්‍යාපනයේ ලැබෙන දූදරුවන්ගේ මතක ශක්තිය වැඩි කරවන දිනෙකි. ගුරු දෙගුරුන්ට වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භ කරන්න. ඔබේ ජය වර්ණය රන්වන් පැහැයයි. ජය අංකය අංක 3යි.